පිළිගන්න ඔයාලා සියලු දෙනාම මගේ නාලිකාවට අදම කතා කරන්න හිතුව ලිංගික ශක්තිය අප්‍රාණික වීම ලිංගික ශක්තිය නොමැති අයට පාවිච්චි කිරීමට වැදගත් වන බෙහෙත් පෙත්තක් මේ පෙත්තේ නම තමයි ව්‍යාග්‍ර ඔබ හොඳින් අහලා දෙන ව්‍යාග්‍ර පෙත්ත නිල් පැහැති පෙත්ත ඉතින් ව්‍යාග්‍ර පෙත්ත කියලා කියන්නේ ලිංගික අප්‍රාණික රෝගීන් පෙළෙන පිරමින් සඳහා නිර්මාණය කර ඇති බෙහෙතක් වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකු සඳහා මේ භාවිතා කරන්න පුළුවන් ඔවුන් ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙනවා නම් ඒ වගේම තමයි ඔබ දැනගත යුතු කාරණාවක් වන්නේ සමස්ත වැඩිහිටි පිරිමින්ගෙන් තුනෙන් දෙකකටම මේ ලිංගික පිළිගැනීමතාවයේ තිබෙන බවට සොයාගෙන තියෙනවා මේකේ මාත්‍රාව ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් ඇතුව තමයි මේ මාත්‍රාව ඔබ බොන්න ඕනේ වෛද්‍යවරයා තමයි දන්නේ ඔබට කොපමණ ප්‍රමාණයක්ද ඕනේ කියන එක ඒ වගේම තමයි දිනකට එකකට වඩා එක වරකට වඩා සාමාන්‍යයෙන් භාවිත කරන්නේ නැහැ හේතුව මේ අතුරු ආබාධ ගොඩක් සැර වැඩි හින්දා ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වය ගත්තට පස්සේ මම බෙහෙත මගින් පිරිමි ලිගුවට සැපේන රුධිරය වැඩි කිරීමක් කරනවා රුධිර කේස නාලිකා විස්තරණය කරලා රුධිරය සැපේම වැඩි බවක් කරනවා ශිෂ්ණය මහත් වීම සඳහා මොකද රුධිරය හරියට આવොත් තමයි ශිෂ්ණය ප්‍රාණවත් වෙලා ලිංගික ක්‍රියාව කරන්න පහසුවක් ලැබෙන්නේ පෙත්ත ගැනීමෙන් පසු විනාඩි 30ත් 60ත් අතර කාලයක් එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා ඒ සක්‍රීය කාලය පැය 4ක් පමණ තියෙනවා. එම පැය 4 ඇතුළත ඔබගේ ලිංග ක්‍රියාවලිය තෘප්තිමත් කරගැනීමට ලොකු හැකියාවක් තියෙනවා. මේ පෙත්ත බොන්න ඕනේ හිස් බඩට. ඒ වගේම තමයි මේ පෙත්ත බොන අතරතුරදී ඔබ මත්වතුර භාවිතා කරලා ඉන්න හොඳ නැහැ. හේතුව අතුරු ආබාධ හරීම මාරාන්තය මට්ටමට යන්න පුළුවන් නිසා මෙහි අතුරු ආබාධ කිහිපයකුත් තියෙනවා ඒවනම් වෙන ප්‍රතිබල වල වඩා වෙනස් විදිහට තමයි මේ අතුරු ආබාධ ඔබට එන්නේ ඇස් නොපෙනී යාම හෝ නිල් පැහැයට පෙනීම වෙන්න පුළුවන් කන් නැසීම හෝ අගුල් වැටීම හෝ කන ඇතුලෙන් ශබ්ද ඇසීම වැනි දේ වලට දැනෙන්න පුළුවන් ඒ වගේම තමයි සමහරක් අයට උණ සැදෙන්න පුළුවන් ඒ වගේම තමයි සමහර විට එක ගහන්න පුළුවන් ඉස්සරහදයක් ඔයක් අරගෙන දෙයක් වුණත් තියෙන්න පුළුවන් මේකේ තියෙන ප්‍රධානම ගැටලුව නම් ප්‍රාණවත් වූ ලිංගය පැය 4කට වත පසුවත් ප්‍රාණවත්ව පැවතීම ඇති ඉඩකඩයි. ඒ කියන්නේ ඔබේ ප්‍රාණවත් වන ශිෂ්ණය පැය 4කට වඩා ඒ විදිහටම තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය පැය 4ක් වතුරද මේක සාතත්වයටපත් වෙන්න ඕනේ. එහෙම නොවි පැය 4කටත් වැඩි කාලයක් එය ප්‍රාණවත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ලොකු වේදනාවක් නැගිට දැනෙනවා. අන්න ඒ වුණාට පස්සේ අතරම මේක දරාගෙන ඩමාරු. ගොඩක් වෙලාවට මෙහිදී වෙන්නේ රෝහලට ගිහිල්ලා ශිෂ්ණයෙන් තියෙන ලේ එලියට අරගෙන තමයි ශිෂ්ණේ ප්‍රාණවත් භාවය නැති කරලා දාන්නේ. ඒ නිසා ව්‍යාග්‍රපෙත් ගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම ඒ කාරණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාග්‍රපෙත් බොන්න කලින්ම වෛද්‍යවරයාට පවසන්න ඕනේ ඔබට යම් කිසි ආසාත්මිකතාවයක් තියෙනවද කියලා. ඒ කියන්නේ බෙහෙත් දුවට පස්සේ ඔබට අමාරු කටැඟේ පළු දානවා, හුස්ම ගන්න අමාරු වෙනවා. එක කහනවා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබට අක්මාවේ හෝ වක්ගඩුවේ ආබාධ තියෙනවා නම් මේ ගැන කියන්න ඕනේ. හේතුව වක්ගඩුව වලට සහ අක්මාවට මේ ගොඩක් බලපානවා. ඒ වගේම තමයි ඔබ හෘදය රෝග පිළිපඳ පෙළෙන්නෙක් නම් අනිවාර්යයෙන්ම පවසන්න ඕනේ. හේතුව හෘද රෝග පෙළෙන්නෙක් මේක ගත්තට පස්සේ ලිහිල් සැපම වැඩි වෙලා හાર્ට් එක නවතින්න බව පුළුවන්. අන්න ඒ නිසා වෛද්‍යවරයෙකුට ඔබ මේ සියල්ල පැහැදිලිව කියන්න ඕනේ. ඔබගේ මේ වෙලෙ බෙහෙත් ගන්න මත යනවා නම් ඒ වගේම තමයි මෙය සමහර විට ඉතාමත් කුඩා මාත්‍රා වලින් දවස් ගණක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ පාවිච්චි කරන්න ඕනේ ලිංග ක්‍රියාවලිය කරන වෙලාවට පැයකට කලින් ඇතර පස්සේ පැය 4ක් මේ ක්‍රියාවලිය වල කරගෙන යන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ නාලිකාව යම් කිසි දැනුමක් ලැබෙන්නද කියලා අද වීඩියෝ එකේ. මම ඔබ තාමත් මගේ නාලිකාව subscribe කරලා නැති නම් subscribe කරලා මට සහයක් ලබා දෙන්න ලයික් කරලා කමෙන්ට්ස් කරලා සහයක් ලබා දෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මිහිලෙන්න ඔබ සැමට ස්තුතියි.